අපේ රටේ පවතින පාලන ක්‍රමයනුව එමන තම් හැත්ත හතේ අනඩුකු වවස්ථාවානුව ජනාතිපිටවරයා සතු අසීමිට බලතලාතර එකක් ටමයි බැර්දිකරුවන්ට සමාවදීමටති බෙනැහැකියාව. මිට්ටෝර්ණී නීතිය පාලනයකෙන සංකල්පයෙන් අදස් කරන්නේ මින්සුන් විසි නීතිය නිර්මාණය කරනවා. එකන්න පාර්ලමේන්තුව විසි නීතිය නිර්මාණී කරනවා. ඉන් පස්සේ රට පාලනය කරන්නේ ඒ නීතිය මගිත්. නීතියට උඩින් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා තමයි නීතිය පාලනී ඉදිරියේ සියල්ලෝම සමානයි කිය ලබ කියන්නේ. හැබැයි ලංකාබෙහෙම වෙන්නෙන් නෑ හැත්ත හත යාආ්ඩුක වස්ථානුව විදාායක ජනාඩිපතිවරයා ඉන්න නීතියට උඩින්. එනි හුට ඕනෑම කුපාලි තක්කඩි වැඩක් කරලා බේරීමේ හැකියාවක්ති වෙන. අපේ වස්ථාවය තියෙන විශාල් වශයෙන් දෝස දර්ශන්ට ලක්වෙච්ච එක් ප්‍රකිපාදනයක් තමයි විජායක ජනාතිපතිවරයට සමාවදීමට තිබෙන හැකියාව. මේක නිරන්තරම සීමමා කල යුතුයි කියලා විශාල සම්මාධයක් ්‍රමාජිතියනවා. විශේෂම මේ පිපාදන තියන්නේ ජනාධපිතුවෙරට කැමති කැමිටිදිියට කුපාඩි ආකාරලයට පාවිච්චි කරන්න එනෙමයි සමහර සස්වසේ සවස්ථාවලදි පාවිච්චි කරන්න. හැබැයි අපේ ඉතිහාසේ දැක්ටහම අපට පේනවා ගෝනවෙල්ල සුනිල්ලවගේ මිනිසන්ට සමාව දෙන්න එවකටහිටපු ජාජපචුවර මේක පාවිච්චි කර. මේ වෙන කොටත් මිනිීමරු ගෝටා. තුරු ුද්ධ තර යුද්ධේද අහිංසක දමළි ජනතාව ධාතනය කරපු සමහර අධිකරන මගින් අච්චු කරපපු නැත්තං අධිකරණය මගින් එල්ලා මරන්න නියම කරපු සමහරයටත් මේ ජනාතිපති සමාවත් දන්න. අලුතෙම මේ ජනාතිපති සමාවදන්නට යන්නේ වෙන කාටවන්න මේේ දුමින්ද සිල්වට. දුමින්ද සිල්ල කියලා කියන්නේ කොල්ඹ ප්‍රදේශයේ ඒරෝයින් ජවාර්ම කරපු තක්කඩිිය එක් කියෙලා බොහෝ දෙනෙක් දන්නවවා. විශේෂයෙන්ම එදා හිරුනිිකාගේ තාාත්තා සමගන තම් භාර්ත ලක්ෂ්මන් සමඟ දුමින්ද ගැටුමත් කරගත්තේ තමන්ට උමනාවක්හින්ඩාඩ නෙමෙ, ගෝටගේ අවච්චතාවයකට. මොකද හිරුුණනිකාගේ තාාත්තා. එකන භාරතෙක් අවස්ථාවකද ඒ ගහතනයට පෙරගේ එල්ලා ජනාධිපතිර කියනවා තමන්ට දුමින්ද සිල්ලගේ මරණ තර්ගන තියෙනවයි කියන කාරණි. ඒවෙලා වේ බොහොම පැහැදිලිව මහින්ද ප්‍රකාශ කරලා තියෙනවා ගෝටග මිනිහෙත් තමයි දුමින්ද. තමන්ට ඔහ පලනි කරන්න බැහැයි කියන කාරණ. ඔබට මතකනං එදාදුමින්ද. අධිකරණය ඉදිරියට ගෙනවා එ අවස්ථාවකෙදී ස්ත්‍රී දූෂණය චෝදනාම්කට ඒ අවස්ථාවේයට ඒ අදාළ තරුණිය ඩිප්‍රෂන් හින්දා නැතම් මනෝවිිසාදිය හින්දා හට සාසිදීමේ හැකියාවක් නැති නිසා ඔහබේරුුණ. එදාම විශේෂම ගෝටා විසින් ඔහුට ආරක්ෂක මාත්‍යංශයේ අධීක්ෂණ තරන්න තුරක් ලබාදුුන්න. මේමෙනකොට දුමින්ද සිල්ල. නිදාස් කරන්න අලුත්ම නාටකයක් වෙන කොට ක්‍රියාන්මක වෙනවා. මේ නාටගෙත් වෙනද වගේම පිටපත ලියලතියනෙ අනිසාබ්්‍රි. මේ වනු කොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පෙත්සම කස් සංකරගෙන යනවා දුමින් ද සිිල්වැන්නේ දහස් කරන්න. මිටටෝර්ණනි මේ නරිනාටක නිසා මිනාස වෙන්න ඔබෙත් මගෙත් රට. මේරටේ නීතිය පාලනය. නීතියේ පාලිනේ බිඳුවර නට පස්සේ නිරන්තරෙන්ම ඒ රට අරාජිත රටක් බෝට පාත්ව වෙනවා. එනිසා මේ කාල ක්න්නේි ක්‍රමය වෙනස් කරලා මේරටට සැබෑලසි මාතරේ කරන දැක්මක්තිබෙන සමාජ දේශපාල කණ්ඩෑමක් සගඟ පෙටැම මිට්‍ර නි හරගලින්ත ජක් හනයක් නවති බ ඔබ්‍රසී පත් කමින් මා ඔබෙන් සමමුගන් ඔව සැමට්ට ජය.